ලෝක මතු කරලා ගන්න පුළුවන්. ඉමස්මේ සති දන්න හොදි ඉමස්ස උපාදයි දන්න උපච්චති ඉමස්මේ අසති දන්න හොදි ඉමස්ස නිරුද්ධාති කියන විදිහට කියලා මේ ආර්ය ඥායට අනුකූලව මේ පටිසම්පාදයේ කියන ගැඹුරු ධර්මයේ විමසන කොට මේ ධර්මය කාලයකට අතීත අනාගත අතීත වර්තමාන අනාගත කාල තුනකට වෙන් කළ හැකිද කියන මේ කාරණය කරුණාවෙන් ගෞරවයෙන් මේ මනන්ත බුදුරජාණන් වහන්සේ දේශනා කරන යමෙක් පටිච්ච සමුප්පාදය දකීද ඔහු ධර්මයේ දකින්නවා කියලා. කෙනෙක් ධර්මයේ දකීද ඔහු පටිච්ච සමුප්පාදය දකින්නවා කියලා. ඒ නිසා යම් කෙනෙක් උතුම් සෝවාන් ඵලයේ සාක්ෂාත් කරගත්තා නම් ධර්මයේ දකින්නවා කියන්නේ ඒකයි. යා දැක්කේ කුමක්ද? පටිච්ච සමුප්පාද ධර්ම. තේන්නාද? ඒ කියන්නේ යම් කෙනෙක් උතුම් සෝවාන් ඵලයට පත් වුණොත් අනිවාර්යයෙන්ම යා පටිච්ච සමුප්පාද ධර්මය දැක්ක කෙනෙක් බවට පත් වෙනවා. යමෙක් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කළොත් එයා පටිච්ච සමුප්පාද ධර්මයෙන් අවබෝධ කළා වූ කෙනෙක් බවට පත් වෙනවා. ඒතර පටිච්ච සමුප්පාද ධර්මයේ මාත්‍යෝ ලෞතරා බුදුරජාණන් වහන්සේ සත්වයාගේ මේ සාරා සංඝ කල්ප ලක්ෂ සියක් කෝටි පෙකෝටි ගානක් වූ දීර්ඝ භවගමන තමයි අපිට මතු කරලා පෙන්නන්නේ. ඒ දීර්ඝ භවගමනයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංස්කාර පත්‍ය විඥාන අවිද්‍යා පත්‍ය සංඛාර. බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාදේ පටන් ගන්නේ අවිද්‍යාව. ඒතකොට දැන් කියන්නේ අපි උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා නැත්නම්, ඒ කියන්නේ උතුම් රහත් ඵලයට පත් වෙලා නැත්නම් අපි සෑම කෙනෙක්ම කොතනද ඉන්නේ? අවිද්‍යාව තුල. අනාගාමී ඵලයට පත් වෙච්ච කෙනා අවිද්‍යාව තුල ඉන්නේ. ඒක නෑ කියන්නේ දැන් මොකද? යා තුල පංච උපාදානස්කන්ධයේ කෙරේ සියුම් තෘෂ්ණාවක් තියෙනවා. තව ආත්ම භාව එකකට අදාළව භව තෘෂ්ණාව යා තුල තියෙනවා. ඉන් මෙහා සෝවාන් ඵලයට පත් වන කෙනාත් ආත්ම භාව හතකට අදාළව භව තෘෂ්ණාව තියෙනවා. සකෘදාගාමී කෙනාට ආත්ම භාව දෙකකට අදාළව භව තෘෂ්ණාව තියෙනවා. එතකොට මෙතන අවිද්‍යාව කියලා කියන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය නොදැනීම. චතුරාර්ය සත්‍ය කියන්නේ දුක, දුකට හේතුව තෘෂ්ණාව, තෘෂ්ණාව නැති කළොත් දුක නැති වෙනවා, මාර්ගය ආරෂ්ඨාංගික මාර්ගය. ඔන්න ඔය අවිද්‍යාව කියන කාරණය නිසා අපි මොකද කරන්නේ? අවිද්‍යා පත්‍ය සංකාර. අවිද්‍යාව නිසා සංස්කාර රැස් කරනවා. එතකොට සංස්කාර කියන්නේ මොකද්ද? කුසල සංස්කාර, අකුසල සංස්කාර. ඒ කියන්නේ අපි නිරේතුව මේ තාම කුසල සහ අකුසල සංස්කාර රැස් කරන්නේ කුමක් නිසාද? මේ සංස්කාරයන් අනිත්‍යයි කියලා අපි දකින්නේ නැහැ. අපි දකින්නේ නැති නිසා ඇයි නොදකින්නේ? තාම අපි අවිද්‍යාව තුල ඉන්නවා. එහෙනම් දැන් අවිද්‍යා පත්‍ය සංකාර. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංකාර පත්‍ය විඥාන කියලා. එතකොට සංස්කාර නිසා විඥානය සකස් වෙනවා. එතකොට විඥානය කියන්නේ මොකද්ද? දැනීම. දැනීම කියන කාරණය සකස් වෙන්නේ සංස්කාරයන් නිසා. දැන් පින්වත් කෙනෙකුට ලෙඩක් හැදෙනවා. එයාට පපුවේ අමාරුවක් හැදෙනවා. පපුවේ අමාරුවක් හැදුනහම එයා හිතනවා නෑ මම බෙහෙත් ගන්නේ නෑ. මම පින් කරනවා. මම දන් දෙනවා. ඒ නිසා මම බෙහෙත් ගන්න නෑ කියලා එයා ගෙට යනවා. මොකද වෙන්නේ? පපුව දවගෙට යා මැරෙනවා. එතකොට යාට බෙහෙත් ගන්න හිත නොදුන්නේ ඇයි? පව්ව දාට මැරෙන තිබ්බ නිසා. අන්න ඒ දැනීම සකස් වුණේ කුමක් නිසාද? සංස්කාර පත්‍ය විඥාන. එතකොට තව කෙනෙක් ඉන්නවා. එයාටත් පපුව අමාරු හැදෙනවා. එයා හැදුනේ ගමන් දොස්තර මහත්තයා ළඟ ගිහිල්ලා බෙහෙත් ගන්නවා. එයා තව නිරෝගීව ජීවත්. එහෙනම් එයාට බෙහෙත් ගන්න යන දැනීම සකස් වුණේ ඇයි? සංස්කාර පත්‍ය විඥාන. දැන් පන්ති කාමරේ ළමයි 40ක් ඉන්නවා. ටීච අහනවා ඔය දරුවා ලොකු වෙලා කවුද වෙන්න කැමති කියලා. එයා කියනවා දොස්තර මහත්තයෙක් කියලා. තව කෙනෙක් ඉන්නවා එයා කියනවා ඉංජිනේරු මහත්තයෙක් කියලා. තව කෙනෙක් කියනවා එයා මං පොලිස් මහත්තයෙක් වෙන්න කැමතියි කියලා. ඒ වගේ ළමයි 40 දෙනා දැනීම් 40ක් ප්‍රකාශ කරන්න පින්නතුනි. ඒ දැනීම් ප්‍රකාශ කරන්න යාට අම්මා තාත්තා කියලා දීලා නෙමෙයි. ඒ දැනීම් සංස්කාර පත්‍ය විඥාන කියන ධර්මතාවය තුළයි දැනීම් මේ දරුවා තුළ සකස් වෙන්නේ. එනා නිරේතුරුව සංස්කාර නිසා සකස් වෙන්නේ මොකද්ද? විඥාන. විඥාන කියන්නේ මොකද? කර්ම ශක්තිය. සංස්කාරයන්ට අදාළව සකස් වෙන දේ. සංස්කාර නිරෝධා විඥාන. කවුද දැන් සංස්කාර නිරෝධය කරන්නේ? රහතන් වහන්සේ. රහතන් වහන්සේ පිරිනිවි යන මොහොතේ මොකද වෙන්නේ? තමා තුලින්ම විඥානය නිවිලා ගියා. දැන් මෙතන දර ගොඩක් තියෙනවා. දර ගොඩට දර දාන තාක් කල් ලැබෙනවා. අපි මොකද කරන්නේ? දර ගොඩට සංස්කාර නැමැති දර දානවා, දර දානවා, දර දාන්න දර දාන්න භවෙන් භවයට ගින්න ඇවිලා යනවා. නමුත් රහතන් වහන්සේ මොකද කරන්නේ? මේ ගිනි ගොඩ තියෙනවා. මේ ගිනි ගොඩේ යම් මොහොතක දර සම්පූර්ණයෙන් ඉවර වුණාද,
රහතන් වහන්සේ අලුතෙන් දර දැමීමක් නැහැ. දම් මොහොතක දර ඉවරද තමා තුලින්ම විඥානේ නිවෙන. විඥානේ නිවෙන විඥානේ බහැර යාම නැහැ. ඇයි බහැරට යාමක් නැත්තේ? විඥානීය සකස් වීමට හේතු වන සංස්කාරයන් නිරෝධය කරපු නිසා. සංස්කාර නිරෝධා විඥානේ නිරෝධ. දර ගිනි ගොඩට දර නැහැ. නිවිලා ගියා ගිනි ගොඩ තුලින්ම බහැරට ගියේ නැහැ. එතකොට විඥාන පත්‍යා නාම රූප. දැන් මෙතනදී මේ මහත්තයා ප්‍රශ්න කරේ පටිච්ච සමුප්පාදය මේ ජීවිතයට විතරද දාල නැත්නම් ජීවිත තුනකට බලපානවද කියන කාරණා. එහෙනම් දැන් පින්වතුනි දැන් මේ මහත්තයාගේ අම්මා නැති වුණා මාස දෙකකට පෙරාතුව. දැන් මේ අම්මා මරණාසන්න මොහොතේ සකස් වුණා වූ අවසාන චුතිසිතක් තියෙනවා. අවසාන චුතිසිත කියන්නේ මේ ආයතන හය උපයෝගී වෙලා සකස් වෙන අවසාන පංච උපාදානස්කන්ධය. ඒ පංච උපාදානස්කන්ධයේ සකස් වෙන්නේ මනෝ විඥානයක් ඇටියෙ. ඒකටයි චුතිසිත කියන්නේ. එහෙනම් අපි අනුමානය කරමු ඒ අම්මාගේ අවසාන චුතිසිත කුසල් උපාදානයක් ඇති වුණා. කුසල් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමෙක් උපාදානය කරන්නේ කුමක්ද? ඊට අදාළව භවය සකස් වෙනවා කියලා. කෙනෙක් ප්‍රාර්ථනා කරන්නේ මනුස්ස ලෝකේම නම් ඊට අදාළ පින තියෙනවා නම් එයා මනුස්ස ලෝකෙ උපදිනවා. කෙනෙක් ප්‍රාර්ථනා කරන්නේ දෙවියෙක් වෙන්න නම් ඊට අදාළ ධර්මයන් ශක්තිමත් නම් එයා දෙවියෙක් වෙනවා. කෙනෙක් වඩන්නේ ද්වේෂය නම් ඊට අදාළව සතර අපායට වැටෙනවා. ඒ වගේ දැන් ඒ අම්මා තුල අපි හිතමු අවසාන චුතිසිතේ ඉලක්කුනේ මොකද්ද? කුසල් හිත. කුසල් හිත. දැන් එතකොට ඒ කුසල් හිත මේ ජීවිතයට අයිතිද? පෙර ජීවිතේ නේ අම්මගේ පෙර ජීවිතේ. දැන් එහෙනම් පටිච්ච සමුප්පාදයේ පෙර ජීවිතේට අයිති. ඒ පෙර ජීවිතේ සකස් වුණා වූ චුතිසිත දැන් කුසල් හිතක් සකස් වුණේ මනුස්ස උපාදානයක් එක්ක. අන්නේ අවසාන විඥාණය ඇවිල්ලා කොහටද බැහැගන්නේ? මේ ජීවිතයේ අම්මාගේ මවකුසට බැහැගන්නේ. එනහද මිනිසෙක් වුණා නම් එතකොට මේ ජීවිතයේ අම්මාගේ මවකුසේ ඒ වෙලාවේ කලල රූපයක් තියෙනවා. ජීව විද්‍යාත්මක දෙයක්. මෙන්න මේ විඥාණය විඥාන පත්‍යා නාම රූපං අන්න ඇවිල්ලා කලල රූපෙට බැසගන්නවා. දැන් මෙච්චර වෙලා පුංචි මස්වැදල්ලක් වගේ පාවි පාවි දිබ්බ කලල රූපය දැන් අපේ පපුව ගැහෙනවා වගේ ගැහෙන්න පටන් ගන්නවා. කර්ම ශක්තිය බැසගන්නවා. තේන විඥාන පත්‍යා නාම රූප විඥාන නිරෝධා නාම රූප නිරෝධ. එතකොට දැන් මෙතනදී මොකක්ද උනේ? පෙර ජීවිතේ ජීවිතයේ තුල සකස් වුණා වූ අවසාන චුතිසිත පටිච්ච සමුප්පන්නව ප්‍රතිසන්දි චිත්තය කියලා දැන් අලුත් ජීවිතයකට බැසගත්තා. එහෙනම් දැන් පටිච්ච සමුප්පාදයේ පෙර ජීවිතේ අයිතිද නැද්ද? පෙර ජීවිතේ අයිති. එතනින් තමයි චුතිසිත සකස් වෙන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නාම රූප පත්‍යා සලායතන කියලා. නාම රූප පත්‍ය සලායතන කියන්නේ මොකද්ද? දැන් වල කලල රූපය ගැහි ගැහි කියන කාය සංස්කාර සකස් කරමින් තියෙන කලල රූපය සති හතක් කටක් යද්දී තම්බපු විතරයක් ප්‍රමාණයට ලොකු වෙලා මේ අතපය බෙදිලා ඔළුව වෙන් වෙලා අන්න ආයතන හය ඇති වෙනවා කියන. එහෙනම් දැන් ආයතන හය සකස් වුණේ කුමක් නිසාද? නාම රූප පත්‍ය සලායතන. නාම රූප නිරෝධා සලායතන නිරෝධ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා සලායතන පත්‍ය පස්සෝ. සලායතන හේතුවෙන් පස්සේ සිද්ධ වෙන. සලායතන හේතුවෙන් පස්සේ සිද්ධ වෙනවා කියන්නේ මේ ආයතන හය මුල් කරගෙන පස්සේ සිද්ධ වෙන. දැන් අපි හිතමු මේ අම්මා මිය ගිහිල්ලා මාස 2යි. තව මාස 7කින් මව් කුසෙන් එයා ලෝකෙට බිහි වෙනවා. එයා බිහි වුණාට පස්සේ මොකද කරන්නේ? ඇසෙන් රූප දකිනවා. දැක්කා වූ රූපය ගැන එයා හිතනවා. හිතන මොහොතේ මොකද වෙන්නේ? ඇස මැරිලා මන ඉපදෙනවා. චක්කු විඥාණය මැරිලා මනෝ විඥාණය ඉපදෙනවා. එතකොට එයාට ශබ්දයක් ඇහෙනවා, කන ඉපදෙනවා, මන මැරිලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සෑම සත්වයකම සෑම නිමේෂයකදීම මැරෙමින් ඉපදෙනවා කියලා. නමුත් අපි ඒක දන්නේ මේක කවදා හරි අපි උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන වෙලාවේ ඥාන දර්ශනයන් තුලින් තමයි අපි ඒ අවබෝධය ලබන්නේ. ඉතින් මෙහා අපිට මේක කියලා අවබෝධ කරගන්න බැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මේ සත්වයා සෑම නිමේෂයකදීම මැරෙමින් ඉපදෙනවා කියන්නේ ඇයි? ඇසෙන් රූපයක් දකිද්දී ඇස ඉපදෙනවා. චක්කු විඥාණය සකස් වෙනවා. දැක්කා වූ රූපය ගැන හිතද්දී ඇහැ මැරිලා මන ඉපදෙනවා. එතකොට චක්කු විඥාණයද මනෝ විඥාණය කියන්නේ? ඇහැ මැරිලායි මන ඉපදුණා. එතකොට ශබ්දයක් ඇහෙනවා, මනෝ විඥාණය මැරිලා සෝත විඥාණය ඉපදෙනවා.
එහෙනම් දැන් බලන්න නිරතුරුවම මේ ඇස මැරෙමින් හා මේ ආයතන හය මැරෙමින් ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් තමයි ගලාගෙන යන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ඉපදිලා තියෙන ආයතනය තුළ විඥාණය බැසගෙන ඇස ඉපදෙනකොට විඥාණය ඇස තුළ බැසගෙන තියෙනවා. කන ඉපදෙනකොට විඥාණය කන තුළ බැසගෙන තියෙනවා. මනස ඉපදෙනකොට විඥාණය මනස තුළ බැසගෙන. එහෙනම් මේ එකම විඥාණයක්ද? එකම විඥාණයක් නෙමෙයි. ඇස මැරිලයි මන ඉපදෙන්නේ. චක්කු විඥාණය මැරිලයි මනෝ විඥාණය ඉපදෙන්නේ. මනෝ විඥාණය මැරිලයි සෝත විඥාණය ඉපදෙන්නේ. මෙන්න මේ විදිහට අර පටිච්ච සමුප්පන්නව පෙර ජීවිතේ චුතිසිතෙන් පටිච්ච සමුප්පන්නව ප්‍රතිසංචිතය බවට පත් වෙනා එතනින් මේ ආයතන හය හරහා මැරෙමින් ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් පටිච්ච සම්පන්නව මේ විඥාණය ගලාගෙන යනවා. එකම විඥාණයක්ද? නැහැ. එකම විඥාණයක් නෙමෙයි. එකම විඥාණයක් කිව්වොත් ධර්ම විරෝධීව කතාවක් ඒක. පටිච්ච සමුප්පන්නව මැරෙමින් ඉපදෙමින් ගලාගෙන යනවා. මෙහෙම ගලාගෙන ගිහිල්ලා නැවත පස්සේ හේතුවෙන් අපි මොකද්ද සකස් කරගන්නේ? පස්සපච්චය වේදනා. වේදනාව කියන්නේ මොකද්ද? ඇලීම්, ගැටීම්, උපේක්ෂාව. වේදනාව නිසා අපි සකස් කරගන්නේ මොකද්ද? තෘෂ්ණාව. තෘෂ්ණාව කියන්නේ ඇලීම්, ගැටීම්, උපේක්ෂා කරියු තෘෂ්ණාව. තෘෂ්ණා පච්චය උපාදාන. උපාදාන කියන්නේ මොකද්ද? අපි බැඳී යනවා. කොමකටද අපි බැඳී යන්නේ? කාම උපාදානයට බැඳී යනවා. දිට්ඨි උපාදානයට බැඳී යනවා. අනසීල උපාදානයට බැඳී යනවා. මමත්වයේ දැඩි භාවයන්ට මෙන්න උපාදාන පච්චය බව. උපාදානිය නිසා අපි ආයිමත් භවයට වැටෙනවා. භවය කියන්නේ මොකද්ද? කාම භවය, රූපී භවය, අරූපී භවය. ඒ භවාත්‍රය නිසා නැවත ජාතිය නැවත උපතකට යනවා. ඒ උපත නිසා ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක පරිදේවයන් තියෙනවා. දැන් මේ අම්මා මනුෂ්‍ය ලෝකේ බිහිුණා. ඒ මනුෂ්‍ය ලෝකයේදී නිරේතුරුවම මේ ආයතන හය හරහා මැරෙමින් ඉපදෙමින් විඥාණය දරාගෙන ගිහිල්ලා පටිච්ච සමුප්පන්නව ඒ ජීවිතයේ මේ ජීවිතයේ අවසාන මැරෙන වෙලාවේ මනෝ විඥානයක් හැටියට අවසාන චුතිසිත සකස් වෙලා ඊළඟ ප්‍රතිසන්දියට එනම් පටිච්ච සමුප්පාදය තුන මේ ජීවිතයේ විතරද තියෙන්නේ? පෙර ජීවිතයට අදාළව සිද්ධ වීමක් නැද්ද? එහෙනම් මේ ජීවිතේ ජීවත් වෙලා මැරෙන මොහොතේ සකස් කර ගන්නා වූ චුතිසිත පටිච්ච සමුප්පන්න වූ උපාද මේ ප්‍රතිසන්දි චිත්තයක් හැටියට මොකද වෙන්නේ ඊළඟ ජීවිතේට? එහෙනම් පටිච්ච සමුප්පාදේ මේ තුන් කාලෙටමයි. ශුන්‍යාකාරගත වායන්නේ විස්තර වෙන වචනවල අර්ථය කෙසේ දැනගත යුතුද? මහත්මයා ආරණ්‍යගතව රුකුමුරුගතව ශුන්‍යාකාරගතව කියනවා තු විවේකී ස්ථානයකට යන්නේ. එනහෙනම් විවේකී ස්ථානෙට ගිහිල්ලා ඉතින් ආරෂ්ඨාංගික මාර්ගය පුහුණු කරලා ඒ ආරෂ්ඨාංගික මාර්ගයේ විදර්ශනාත්මකව දකින තැනදී මාත්‍යෝ අපි අනිවාර්යයෙන්ම ආරණ්‍යගතව රුකුමුලගතව කියන ආරණ්‍යයකට රුකුමුලයකට ශුන්‍යාකාරයකට යෑම අපිට මාත්‍යෝ මාර්ගයේ වඩා ගැනීම ශක්තිය වැඩි. එනහෙනම් ඒතර ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ කාලයේ බුදුරජාණන් වහන්සේ ගොඩාක් දේවල් අපිට කිව්වේ නැහැ. එදා හිටිය ස්වාමීන් වහන්සේලා බුදුරයන් වහන්සේ ළඟට ආපුවාම බුදුරයන් වහන්සේ ඇවිල්ලා මාණෙනි මේ ඇස නිට්ටේ අනිත්‍යද? අනිත්‍යයි කිව්වා. ඇස අනිත්‍ය නම් ඇස නිසා සකස් වෙනා වූ වේදනාව නිට්ටය උදයක් අනිත්‍ය උදයක්? අනිත්‍යයි කිව්වා. වේදනාව අනිත්‍ය නම් වේදනාව නිසා සකස් වෙනා වූ හඳුනා ගැනීම නිට්ටයද අනිත්‍යද කියලා අහුවා. අනිත්‍යයි කිව්වා. හඳුනා ගැනීම අනිත්‍ය නම් සංඥා සංස්කාර නිට්ටයද අනිත්‍යද කියලා අහුවා. අනිත්‍යයි කිව්වා. එනම් විඥානය නිත්‍යද අනිත්‍යද? ඔය ටික කිව්වාම මාත්‍යෝ ඔය ටික වඩලාම උන්වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. ඊට වඩා දෙයක් අපිට කිව්වේ නැහැ. තේරෙනවද? ඒ නිසා නිරේතුරුවම රූපේ අනිත්‍යභාවය දකිමින් පස්ස වේදනා සංඥා සංකාරයන්ගේ අනිත්‍යභාවය තමා තුළ දකිමින් ඊට විවේකී කියන කාරණේ මුල් කරගෙන තමයි අතීතේ ගොඩාක් රහතන් වහන්සේලා බිව්. ඒ සමාර්ථ රූප මූලගතව ශුන්‍යගතව ආරණගතව කියන තැනදී ඒ ඇතිවෙන්නා වූ මහත්යෝ මේ නිෂ්කලංක භාවය උදකලාව විවේකී කියන කාරණය අපිට මාර්ගය ශක්තිමත් කරගන්න උපකාර වෙයි. තේරුණාද? ඒ නිසා උදකලාව කියන කාරණය නම් හැබැයි කියන්නේ පරිසරය තුල නම් නෙමෙයි. ඒකත් උදකලින් තියන්නේ. පරිසරය තුල නෙමෙයි උදකලාව කියන්නේ. උදකලාව කියන්නේ තමාගේ හිත තුල. ඒ නිසා ഘോഷාකාරී පරිසරයකදී වේවා උදකලා පරිසරයේදී වේවා තමන් නිහඬභාවය ඇති කරගatiya යුත්තේ තමාගේ හිත තුල. තේරුණාද? ඒ නිසා අපි කොච්චර උදකලාවකට ගිහිල්ලා අපේ හිත ഘോഷාකාරී නම් ඒ කියන්නේ අපේ හිතේ ලෝභ දේශ මොහයන් වැඩෙනවා නම් අපේ හිතේ සිල්පද දුර්වල වෙනවා නම් මාත්‍රේ කොච්චර උදකලාවේ වුණත් අපි ඉන්නේ ഘോഷාවක්
විසිරුණු සිතක් පංචලීකරණයක් තුල. ඒ නිසා නිරේතුරුවම රුක්ක මූලගතව ආරණ්‍යගතව ශුන්‍යාකාරගතව බුදුරජාන් වහන්සේ නිවන් මාර්ගයේ උදෙසා දේශනා කරන ස්ථානයේම සමාජයේ මගහැරලා අපේ හිත වැඩෙන තැන තමයි ඒවා මහත්ව. නමුත් අපි දක්ෂ වෙන්න ඕනේ ශුන්‍යාකාරයකට මේ ගියාය කියන පළියට මේ සියල්ල වැඩෙන්නේ නැහැ. මොකද අපි දක්ෂ වෙන්න ඕනේ සැබෑ නිහිතතාවයේ තියෙන පරිසරය තුළ නෙමේ, තමාගේ හිත තුළ තියෙන කාර්යයේ ලක්ෂණ මාත්‍යෝ හිතේ නිහිතභාවයෙන් ඇති කරගන්න. එතන තමයි දක්ෂභාවය. නමුත් ඉතින් ගිහි පින්වතුන්ලාට විවාහ ජීවිත ගත කරමින් තමන්ගේ යුතුකම් වගකීම් ඉටු කරමින් මාත්‍යෝ ශුන්‍යාකාරගතව ආරණ්‍යගතව රුක්මුලගතව කියන කාරණේ අපිට කියන්න බෑ. තේරෙනවද? ඒක බුදුරජාණන් වහන්සේ මේ පැවිදි උතුමන්ටයි දේශනා කරන්නේ. තේරෙනවද? ඒතකොට ගිහි පින්වතුන්ලාට තමන්ගේ විවාහ ජීවිත ගත කරමින් දුවාදරුවෝ පෝෂණය කරමින් අන්තිමට යන්න කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ නැහැ. තේරෙනවද? බිරිඳගේ කැමැත්තෙන් දරුවාගේ කැමැත්තෙන් දෙපාර්ශ්වයෙන් එකතු වෙන ඉන්න දෙයක් කළාට කමක් නැහැ. එහෙම නැති වුණොත් මාත්‍යෝ නැති ප්‍රශ්න ජීවිතය තුළ ඇති වෙන්න පුළුවන්. ඒ නිසා තමන් දක්ෂ වෙන්න ඕනේ ගිහි ජීවිතය තුළ යුතුයකම් ඉටු කරමින් සමාජයට බිරිඳට දරුවන්ට අම්මා තාත්තට වෙන්න තියෙන යුතුයකම් ඉටු කරමින් ඒ යුතුයකම් වලින් රැස් වෙනා වූ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිමින් ධර්මයේ මතු කරගන්න. තේරෙනවද? ධර්මයේ මතු කරගන්න. එහෙම එතනදී නිරතුරුව තමන් දක්ෂ වෙන්න තමන්ට අම්මා තාත්තා ලැබුණේ අම්මා තාත්තා කියන්නේ ධර්මයක්. ධර්මයක් කියන්නේ තමන්ට ගැළපෙන සංස්කාර කියන අම්මා තාත්තා තමයි ලැබුණේ. බිරිඳක් ලැබුණා නම් ධර්මයක්. තමන්ගේ සංස්කාරයන්ට ගැළපෙන බිරිඳයි ලැබුණේ. සාම්පුරුෂයෙක් ලැබුණා නම් ධර්මයක්. තමන්ගේ සංස්කාරයන්ට ගැළපෙන සාම්පුරුෂයෙක් ලැබුණේ. දරුවන් ලැබුණා නම්, වත්කමක් ලැබුණා නම්, යාන වාහන ලැබුණා නම්, උගත්භාවයක් ලැබුණා නම් මේ සෑම දෙයක්ම මාත්‍යෝ ධර්මයක්. ධර්මයක් වෙන්නේ ඇයි? සංස්කාරයන් හේතු වෙනුයි මේ සියල්ල අපිට ලැබුණේ. ඒ නිසා අපි මුලින්ම දක්ෂ වෙන්න ඕනේ ගිහි ජීවිත ගත කරන පින්වතුන්ලා ධර්මය තුළින් ධර්මය මතු කරගන්න. ධර්මය තුළින් ධර්මය මතු කරගන්න. ධර්මය තුළින් ධර්මය මතු කරගන්නේ දරුවෙක් ඉන්න තාත්තා කෙනෙක් විරිඳගේ විරෝධය මැද්දේ ආරණ්‍යයකට ගිහිල්ලා නම් නෙමෙයි. එතනින් ධර්මය තුළින් අපි ධර්මය මතු කරගන්නේ නැහැ. මොකද ගෙදර ලොකු ප්‍රශ්නයක් ඇති කරලයි අපි අතෙන්ට යන්නේ. ඒ නිසා නිරේතුරු අපි දක්ෂ වෙන්න විරිඳ කියන්නේ අම්මා තාත්තා කියන්නේ දරුවෝ කියන්නේ මේ සියල්ල ධර්මයක්. ඒ නිසා මුලින්ම ධර්මයේ තුලින් ධර්මයේ මතු කර ගන්නවා කියන්නේ මේ අය උදෙසා කරන්න තියෙන වත් පිළිවෙත් කරන්න තියෙන යුතුකම් අතුරට කරන. අම්මා තාත්තා උදෙසා කරන්න තියෙන වත් පිළිවෙත් නිවැරදිව කරනවා. දරුවන් උදෙසා, බිරිඳ උදෙසා, සාම්පුරුෂයන් උදෙසා, හිතවතා උදෙසා, යාළුවා උදෙසා කරන්න තියෙන වත් පිළිවෙත් හරියට කරනවා. මොකද මේ සියල්ල අපිට ලැබුණ හේතුවක් නිසාමයි. තේරෙනවද? එතකොට මේ හේතුවක් නිසා ලැබුණ දේෙන් අපි මොකද කරන්නේ? ධර්මයේ තුලින් ධර්මය මතු කර ගන්නවා. ධර්මයේ තුලින් ධර්මය මතු කර ගන්නවා කියන්නේ කුසලයේ තුලින් කුසලය මතු කර ගන්න. ඒතකොට සමහර විට අපිට අකීකරු දරුවෙක්, අකීකරු සහෝදරයෙක්, අකීකරු බිරිඳක් සාම්පුරුෂයෙක් ඉන්න පුළුවන්. ඒතකොට මේ අකීකරු බිරිඳ සාම්පුරුෂයා අපිට ලැබෙන්නේ මොකක් නිසාද? ඒකත් අපේ සංස්කාරය. ඒතකොට අපේ අකුසල් සංස්කාරයක් නිසා ඒ අකීකරු කෙනා අපිට ලැබුණාම අපි යත් එක ගැටෙනවා නම් ධර්මයේ තුලින් අපි අධර්මයේ මතු කරගත්ත වෙන්නේ. ධර්මයෙන් තුලින් අපි අධර්මයෙන් මතු කරගත්තා වෙන. ඒ නිසා බිරිඳ දකිද්දී, සාම්පුරුෂයා දකිද්දී, අම්මා තාත්තා දරුවා දකිද්දී ඒ ඔබ දකින්නේ ධර්මය. එච්චරයි. ධර්මය කියන්නේ සංස්කාරයක ඵලයක්. ඒ නිසා ධර්මය සොයාගෙන ඔබ එහෙම ආයුතු නැහැ. ධර්මය ඔබ ළඟ තියෙනවා. මේ ඇස කියන්නේ ධර්මයක්. ඔබට පෙනෙන ඇස් දෙකක් ලැබුණ පෙර ජීවිතේ සංස්කාර නිසා. අකුසල් සංස්කාර තිබුණා නම් ඔබේ ඇස් දෙක අන්ධ වෙන්න තිබ්බා. කන කියන්නේ ධර්මයක්. ඇහෙන කනක් ලැබුණේ ඔබට පෙර ජීවිතයේ සංස්කාර නිසා. මේ නාසය, දිව, ශරීරය, මනස කියන්නේ ධර්මයක්. මේ අධ්‍යාත්මික රූපය කියන්නේ ධර්මයක්. ඔබේ සංස්කාරයන්ටයි අදාළවයි ලැබුණේ. ඒ නිසා ඔබ මේ ධර්මයේ උපයෝගී කරගෙන ධර්මයක්ම වඩා ගන්නවා. කුසලයක්ම වඩා ගන්නවා. ඔබට අයිති වූ බාහිර රූපයන් කියන්නේ ධර්මයක්. ඒ ධර්මයේ උපයෝගී කරගෙන ඔබ කුසලයක්ම වඩා ගන්නවා. එතනදී ඔබ ධර්මයේ තුලින් ධර්මයේ දැක්ක කෙනෙක් බවට පත් වෙනවා. නමුත් එතනින් විතරක් සෑහෙන්න අපිට බෑ. මුලින්ම ධර්මයේ තුලින් ධර්මය මතු කරගෙන, ඒ කියන්නේ බිරිඳට, සාම්පුරුෂයාට, දරුවාට, අම්මාට, තාත්තාට තුලින් කුසලය මතු කරගෙන දෙවෙනි ඒ කුසලයක් විදර්ශනා නොනි දකින්න. දැස් දෙක පියාගෙන බිරිඳ දිහා බිරිඳ නුවණට අරගෙන සංසාරයේ මට මෙවැනි බිරිඳවරු කී ලක්ෂයක් ඉන්නේද කියලා පටිච්ච සම්පන්නව දකින්න. මේ මනුස්ස ලෝකයේ ඉන්න සෑම මිනිසෙක්ම, මේ දිව්‍යතල බ්‍රහ්මතල වල ඉන්න සෑම සත්වයෙක්ම සංසාරයේ මට බිරිඳ වුණායි කියන කාරණය දකින්න. සංසාරයේ බිරිඳ වරුන්ට බැඳීම නිසා, බිරිඳ වරුන් හැ ගැටීම නිසා,
කොයි සාමන් සතර අපායන්ට වැටිලා දුක් විඳින්න ඇද්ද කියලා දකින්න. සංසාරේ මං බිරිඳ වරුන් එක්ක එකතු වෙලා පින්කම් කිරීම නිසා සංසාරේ කොච්චර දිව්‍ය මනුස්ස බ්‍රහ්ම සැප ලබන්නද කියලා දකින්න. ඒ සෑම සංස්කාරයක්ම අනිත්‍ය වුණා නම්, ඒ සෑම බිරිඳක්ම අනිත්‍ය වුණා නම් මේ බිරිඳක් මට අයිති නෑ කියලා කාරණේ දකින්න. ඒ දකින්න මොහොතේ ඔබ ගෙදර හිටියත් ඔබ ඉන්නේ රුක්ක මූලයක ආරණ්‍යයක ශුන්‍යාගාරයකම. තේරෙනවද? එතනින් තමයි නතු කරගන්නේ.